රුවන් සරණයි අප දුවල පුතාල හැමෝටම අද දවසේ මම කතා කරන්න බලාපොරොත් වෙන්න අපේ දුවල පුතාලත් සමඟ බෞද්ධ ශ්‍රිෂ්ඨාචාරය විෂයට අදාළ තවත් එ ප්‍රශ්නයක් අද ප්‍රශ්නය තමයි බෞද්ධ ස්තූපයේ ශ්‍රීලාංකික විකාශය බෞද්ධ ස්තූපයේ, ශ්‍රී ලාංකික විකාශයගෙන තමයි අධපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතේ මේ බෞද්ධ ස්තූපය හමත්නම් බෞද්ධ දාගැප් කලාව ලංකාවට එන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී එ තමයි තපස්සු බල්ලුක කියන මේ වෙළඳ දෙබෑයන් දෙන්නා. බුදුරජාණන් වහන්සේට එදා දානය පූජා කරනවා. එතමයි මීපෙඩු සහ අත්සුණු සහ මීපිඩු පෝජා කරනවා. මේ අත්සුණු සහ මීපිඩු පෝජා කළමි තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් බුදුන්සරණගිය පළමු, උපාසකයන් බවට පත්වෙනවා. ඉළඟට මෙන මේ තපස්සු බල්ලුක දෙදෙන බුදුරජාණන් වහන්සේගින් ඉල්ලෙනවා ස්වාමීණී භාග්‍යවත් බුදුරජාණන් වස බ වහන්සේව සිහිවීම සඳහා අපට යම් කිසි දෙයක් ලබලදෙන්ට කියලා. ඒ වෙලා වෙදි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන්, උන්වහන්සේගේ දකුණු ශ්‍රී හස්ථයෙන් සීර්ශය පිරිමැදලා කෙස්රෝදක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ථයෙන් අර තපස්සු බල්ලොක වෙළඳ දෙබෑයන්ට දෙනවා. මේ තපස්තු බල්ලොක වෙරඳ දෙබෑයෝ මේගොල්ලො වෙළදාම යන්නේ. මේ තපස්සු බල්ලොක වෙළඳ දෙබෑයන් මෙනමී. ලංකාවට එන අතර තුර තමයි බුදුරජාණන් වහන්සේට මේ දානය පූජා කරන්නේ. ඉඩබස්සේ මෙන මේ තපස්සු බල්ලොක දෙදෙන මේ ධාතුන් වහන්සේලාත් රැගෙන ලංකාවට පැමිණෙනවා පැමිණිලා. ත්‍රිකුණාමලයේ තිහාරිය තිුණාමල තිරියාාය ත්‍රිකුණමල තිරයාාය අපි කිය ගිරි හඩු සෑය කියලා. තිරියාය කියන ප්‍රදේශයේ ගිරිහඬු සෑය කියන නමින් ස්තූපයක් තනවනවා මේ ස්තූපයේ තැම්පත් කරලතින්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේසධාතුූන් තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට ලැබුණු ඒ අවස්ථාවක්. තවත් අවස්ථාවක් තමයි පුතේ, ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසූ, ලක්දිවට වඩිනවා. මේ ලක්දිවට වැ වන්නේ පළමු ලංකා ගමනය වසේ ඔොහෙටද වඩින්නේ මහිංගනයට මේ මහිහංගනයට එන්නේ මේ යක්ෂයින් දමනය කරන්න ඉඩ පස්සේ මේ යක්ෂයින් දමනය කරන්න මහිංගනයට වැඩිය බුදුරජාණන් වහන්සේ. ආරාධනා බුදුරජාණන් වහන්සේ එහිදී පළමුලංකාගමනය මහිියංගනයට සිද්ධ වෙනවා. ඉඩ පස්සේ මහිියංගනයෙන් පස්සේ නාගදීපයට බුදුරජාණන් වහන්සේ වඩිනවා නාගදීපයෙන් පස්සේ කැලනට බුදුරජාණන් වහන්සේ වඩිනවා කැලන පදලාංචනය මත්නත්තා ශ්‍රීපාදස්ථානය කියලා කියනවා. පුතේ වන්න මේ. ංචි කාතා දෙකක් මේ ගෙද කියනවා මේ මහිංගනයට බුදුරජාණන් වහන්සේ වැඩි අවස්ථාාවේද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න සමන්තකූටයේ අධිපති පාලකයාවා ඒ ඇවිල්ල ඔහු විසින් බුදුරජාණන් වහන්සේගෙන් දහම් ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ඉල්ලනවා. එවිට උන්වහන්සේ තම දකුණු ශ්‍රී හස්තයෙන් හිස පිරිමැදලා කෙස්රොදක් අරගෙන ඒ ස එමත්ද සමන්ත කෝටේ පාලකයා වන සුමන නම් පුද්ගලයාට එමත්නදන් දෙවයාාට ලබා දුන්නා. ඒ ලබාදු ධාතුන් වහන්සේලා තැන් පත්කරලා. මහිියංගනි ස්තූපය නිර්මාණය කරලා කලා කියලා එ කතාවක් කියවෙනවා. තවත් සවන්නක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කැලනියට වැඩිය වෙලාවෙදී කැලනියට වඩිනවා ඒ කැලනීට වඩින්නේ මනි අක්හිිත කියන මනි කියල කියනෙ මැනික් වලට අක්හිිත කියලා කියන්නේ පුතේ ඇ ඇති කියෙන එක. ම 1 ඇති නාගගෝත්‍රික නායකයාගේ ආරාධනාව පරිදි බුදුරජාණන් වහන්සේ කැලනියට වඩිනවා. මෙන්න මේ කැලනියට වැඩි අවස්ථවිදී. ප්‍රදේශය භාරව හිටිය මනි අක්කිත කියන මේ නාගරාජයා ගෝත්‍රික නායකයා සමන්තකූටය පාලනය කරමින් සිටිය, සුමන සමන් කියන ප්‍රාධ්දේශය පාලකයාට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්ට වඩින්න කියලා එන්න කියලා. ඉඩ පස්සෙ එන්න මේ සමන්තකූටේ අධිපතියා බනාහනවා. ඇවිදින් බනාහලමයා සෝවාන් බවට පත්වෙනවා මේ කැලනට වැඩිය වෙලා වෙදි. ඉට පස්සේඒ සෝවාන් වුන මේ සුමන සමන්, කියන දෙවයා එමත්න පාධීශය පාලකයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීණී ඔබ වහන්සේ ඊළඟ වතාව මගේ ප්‍රදේශයට වඩින්න මගේ ප්‍රදේශය කියන්නේ කොහද සබරගමුව පලාතේ ශී ශ්‍රී පාදස්ථානය පිටවන්න කියලා පුතේ මේ සපර කියන වච්චනය මේ සබර ගමුව කියන එක හැදුනේ සපර කියන්නේ වැද්දට ගමුව කියන්නේ ප්‍රදේශය වැද්ධන් සිටිය ප්‍රදේශයක් තමයි හමත් දතං වනන්තර ආස්ශ්‍රිත කඳු සිකර ආශ්‍රිතව ජීවත් වන මිනිසුන් සිටිය ප්‍රදේශයක් තමයි සබරගමුව කියලා කියන්නේ. අදටත් සබරගමු පලාාතේ විවිධාකාර වැදි ජනතාව ආධිවාසය ජනතාව ඉන්නවා. එනිසා පුතේ මේ අපරගමුවට වඩින්ඩ කියලා ආරාධනා කරනවා. ආරාධනාව බුදුරජාණන් වහන්සේ භාරගන්නවා. ඒ වෙලාවේදී මෙන්න මේ සමන්තකෝටේ අධිපතියා බුදුරජාණන් වහන්සේකින් ඉල්ලනවා ඔබ වහන්සේගේ ඔබ වහන්සේව සිහිවීම සඳහාමාහට යමක් ලබා දෙන්න කියලා. ඒ වෙලාවෙදී අ බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කෙස්ධාතු. කේසධාතු රොදක් ලබල දෙනවා ඒ කේසධාතු තැන්පත් කරලා මියංගන චෛත්‍යය නිර්මාණය කළ පළමු ලංකා ගමනය සිහිවීම සඳහා කියලත් සඳහන් වෙනවා කෙසේ වෙතාත් මයිියංගන චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේදී ජීවමාන කේස්ධාතු තැන්පත් කරලා මේ සමන්තකෝට එහමත්තතන් සුමන සමන් කියෙන දෙවා විසින් කියල සඳහන් වෙනවා එදකොට මෙන මේ ආකාරයට බලනොකොට ලංකාවේ ඉතිහාස තවත් තියනවදැ කැරණි වෙහෙර ගත්තට පස්සේ එ නාග දීපය ගත්තට පස්සේ මේ වගේ ස්ථානයන් වල තවත් මේ ස්තූපයේ ඉතිහාසේ ගැන කියනකොට ගොඩා කතා කතා කරන්න තියෙනවා. කෙසේ වෙතත් ලංකාවි දැනට තියන මේ ස්තූප කලාවේ ආරම්බෙදැන් ලංකාවේ පසුකාලීන අපි නාමිකව මේ ඉතිහාසයක් ගැන කතා කරන්නේ තුවපාරාමදා ගැබ දෙවන පැතිස් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ සුමනසාමනේරයන් වහන්සේ විසින් වඩම වගෙන එනලැූ අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා ඒ අනුරාධපුර යුගයේදී, ිහිදුුමහරහතන් වහන්සේගේ අනුශසනාව යටතේ නිර්මාණය කරපු තූපාරාමය තමයි අපි අදට ලිකිත ඉතිහාසයක් ඇති පැරණි චෛත්‍යය කියලා අපි කියන්නේ එතකොට මෙනම දාගැබ් කලාවේ හෙමත්තන ස්තූප කලාව විවිධාකාර හැඩවරින් යුක්තයි ලංකාවේ දැනට පුතේ දැකගන්න තියෙන මේ දාගැබ් විධ කලා ශිල්පයෙන් විසින් විධාකාර ස්වරූපයන්ට අනුව නිර්මාණය කල්ලා තියෙනවා. එතමයි බුබ්බුලාකාර, ගන්ටාකාර, ගටාකාර, ධන්‍යාකාර ආද අම්ලාකාර ආදී විවිධකාර ක්‍රම යටතේ මේ දාගැබ්වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. ඒකම තමයි, මේ අතර වැඩියෙන්ම අපිට දකින්න තියෙන්නේ. බුබ්බුලාකාර ගණටාකාරහක් ධාන්‍යාකාර හැඩෙන් යුක්ත දාගැප් තමයි වැඩිහරියක් අපිට දකින්න තියෙන්නේ. මේ දාගැබ්වලපුතේ ගර්භය තියෙනම ගර්භය තමයි බුබ්බුලාකාර, ධාන්‍යාකාර ආදී හැඩේෙන් යුක්ත වෙෙනේ ගර්භය. ඊළඟට, ගර්භයට ඉහලින් තියෙනවා හතරැස් කොටුව ඉර් පසි දේවතා කොටුව කොත් කැරැල්ල සහ කොත කියන මේ අංග කොත ඊට පසි චූඩාමානිිකය ආදීමෙන් මේ දේවල් මේ චෛත්‍යය එතනින් එහාට අන්තර්ගත කරලා නිර්මාණය කරලා තියෙනවා. ඒකමතමයි ඉන්දියාවේ ඇති පේසාවලලු, ඉන්දියාවේ දාගැබ්වල තියෙන පේසාවලලු එකයි. ඉඩබස්සේ කොතක් කොත් කැරල්ලට වඩා තියන්නේ ඉදවස්සලතිවුණ චත්‍රයා. ඉඩබස් එපුතේ මෙන මේ පේසාබලලු එකක් වෙනුවට ලංකාවේ ස්තුූපවල ගර්භයට පහලින් පේසාවලලු තුනක් නිර්මාණය කරලා තියෙනවා. ඉඩබස්සේ ඒවාගේම තමයි. මේ පේසාවලලු ගර්භය එවාගේම තමයි කොත කොත් කැරලි මේ ආදී දේවල්ලට පසුකාලීන විවිධ. ආගමික අර්ථකතනයන් පවා ලබලදීලා තියෙනවා. එකම තමයි මේ ස්තූපේ තියන වටිනාකම මේ දාගැබේ තියෙන වටිනාකම තවත් වැඩි කිරීම සඳහා.ඒ දාගැබට අවශ්‍ය වෙනත් අංග. එ අතරඒවාහල්කඩ, නිර්මාණය කරනවා නව අංගයක් වසයෙන් ඉඩබත් සඳකට පහනක් නිර්මාණය කරනා මේ දාගැබ වෙනුවෙන් ඒකම තමයි දාගැබට දාගැබේ ආරක්ෂාව සඳහා වෙනම ගෘහයක් නිර්මාණය කරන එකට කිය චේතිය ගර කියලා චේතිය ගර කියලා මේැර මේ චේතිය ගර කියලා දුන්නනා චෛත්‍ය ආරක්ෂාව වෙනුවෙන් ේතිය කරේ නිර්මාණය කරන පුතේ චෛත්‍ය ආරක්ෂාව වෙනුවෙන්ම විතරක්නෙ වෙයි.ඒත් චෛත්‍ය වහන්සේ වන්දනා කර ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ට අවවෙන්ග වැස්සිං පින්න්නේෙන් දහවිල්ලෙග වනහානියෙන්ද. එවාගේම දාගැබ් වහන්සේට වනහානියදග අවුවෙන් වැස්සිෙන් පින්න්නෙන් දූවිල්ලිග වනහනියයද වලක්වාගෙන ශද්ධාව ජනිත කර ගැනීම සඳහා තමයි. අද්‍යාවෙන් යුක්ත වදනාමාන කිරීම සඳහා තමයි මේ නිර්මාණය කරන්නේ චේතිය ගරය. එතකොට මේ නව අංගවසයෙන් තමයි චෛත්‍යයට මේවා එකතු වෙන්නේ. ඒකම තමයි පසුකාලීනව මේ නිර්මාණය කරන්නටේ දුන වාල්කඩ විවිධ කලාකරුවන්ගේ නිර්මාණකරුවන්ගේ, දක්ෂතා අනුව විවිධ කැටයම් වලින් ලියකම් ආදීවිවිධ කැටයම් වලින් යුක්තව නිර්මාණය කරන්නට යෙදුුණා ඒකම තමයි මේ ලංකාවේ තිවුණ ජාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යය දා ගැබ් වැඩිහරියක් නිර්මාණය කළේ ලංකාවේ රජවරු විසින් එතකොට අනුරාධපුරහා පොල අන්රාධපුරට යුගයේ තමයික පටන් ගන්නේ අන්ුරාධපුරයා හා පොළොන්නර්ව යුගය වනවිට විශාල ආකාරෙන් ධාතුන් වහන්සේලා තැන් පත් ස්තූප නිර්මාණය කිරීමට විවිධ රජවරු විවිධාකාර ක්‍රියාමාර්ග ගන්නවා විවිධ පියවරවල් ගන්නවා. ඒ පියවරවල් නිසා ඒ ක්‍රියාමාර්ග නිසා පසුකාලයෙන රුවන්වැලිසය අභේ ගිරිය ජේතවනය මිරිසටියාදියූ දාග නිර්මාණය වෙනවා අපි දන්නවා. ලංකාව සිටිය රජවරු වසේෙන් ගත් තට පස්සේ ලංකාවේහිටය පැරණ රජවරු විිදුටුගැමුණු රජතුමා දේවා නම්පිය තිෙස රජතුමා මහසයෙන් රජතුමා ආදී විධාකාර රජවරු විවිධ දාගැත් නිර්මාණය කරනවා විවිධාකාර ලෙස නිර්මාණය කරනවා කෙසේ වෙතත් අපි මේ කතා කළේ ලංකා වෙතියන දාගැබ්වල ඉතිහාසය පිළිබඳව ඒ හතා කරුණ විශේෂ වසයෙන් මතකතියාගන්න ඕනේ ගිරි හඬු සෑය ඒකම තමයි තෝපාරාමය ඊට පස්සේ ගත්තර පස්සේ පසුකාරිණෙන් විදධ රජවරු විසින් නිර්මාණය කරන ලද විධ ප්‍රමාණය චෛත්‍ය රාජාණන් වහන්සේලා ඒවාගේම තමයි ලංකාවේ ප්‍රධාන වසයෙන් දක්නට තියෙන ධාන්‍යාකාර බුබුලාකාර ආද මේ ධාතුන් තැන්ප චෛත්‍ය රාජාණන් වහන්සේලා ශේෂව වය නොළ gukoraගේ ප්‍රளஸ்නයට පිරිතුරුවසෙන් අන්තර්ගත කළ YouTube වෙනවා.